මේක ප්‍රේක්ෂකයා පිළිගන්න තැනක තියෙයිද කියලා ඌ ප්‍රශ්නාර්ථයක් අපේ ඉදිරියේ තිබුණා. අයි මම නවගත්තේ ඒක මෙයන් 1989 මම බොහොම ආසාවෙන් ඒ කාලේ මේ නවතාව කියුවා. 1978 තමයි මගේ පළවෙනි චිත්‍රපටය අනුපමා ප්‍රදර්ශනය. ආනන්ද අබේනායක කියන විශිෂ්ට ටෙලි නාට්‍ය ශිල්පියා සයිමන් නවගත්තේගේ ජීවිතම අතර සිටිය කාලේ මේ 1995 මේ නවකතාවේ අයිතිය ලබාගෙන තිබුණා. මේ රසය ඔබ පුදුම විදිහට ආස්වාදය කළා කියලා. අපිට අභියෝග දෙකක් තිබුණා. එකක් තමයි රවීන් කනිෂ්ක ඔය පළවෙනි වතාවට දෙවෙනි ඉනිමින්දලා සිනමාවට එනවා. මුල මැද අග සහිත ගතික සිද්ධීන් ගාන කතාන් සමහර සිද්ධීන් ගාන නැති නමුත් කතාන්තරයක් කතා රසින් අනූන නවකතාවක් හැට තමයි මට පෙන්නේ. මේක අදට ගැලපෙනවද? ඒ අරගල සමය තමයි මේ තිරනාටකය ජැක්සන් නැන්තින් රචනා කරන්න තියලා. මේ අරගලේ ඇති වෙනකොට මේ චිත්‍රපටය අපි රූගත කරලත් අවසානයි. දාතනික වටිනාකමක් තියෙන ප්‍රතාන්තයක් කියලා තමයි මම හිතන්නේ. ජැක්සන් නැන්තින් ජීවමානව ඔහු රංගනින් දායකත්වේ ලබා ගන්න මේ තරම්ම චිත්‍රපටයකට ඓන්ද්‍රිය වශයෙන් සම්බන්ධ වෙච්ච අවස්ථාවක් ජැක්සන් මෑත කාලේ තිබුණා. ඒ දවස් 40 ගාන කණ්ඩායමත් එක්ක ජැක්සන් ඇන්තනි ජීවත් වුණා. මැදිරියට ආවට පස්සේ ඒ හැම දවසකම ජැක්සන් ඩබින් වල ජැක්සන් හිටියා. ඒ කිව්වා අපි සිංහබාහු ඉවර වෙලා හම්බ වෙන්න එහෙනම් අපි යනවා මේ සිංහබාහු රූගත කිරීම වලට කියලා තමයි ඔහු පැත්තලා ගියේ. රැකල් එකකින් වගේ රාත්‍යාරයකින් වගේ මේ PVR සිනමා ශාලාවේ ආසනයක ජැක්සන් ඇන්තනි ඉදීදෝ කියලා සැකයක් මට තියෙනවා කියලා. මේක සාර්ථක වුණේ ඒ හීනයක් බවට පත් වුණා. කල්පිතයක් මවන්න ඒක නිසා චරිතවල ඇඳුම් පැළඳුම් වෙනස්. කතා බහ කරන ශෛලිය වෙනස්. ඇඳුම් පිඳුම් කරන ශෛලිය වෙනස්. චාරිත්‍ර වාරිත්‍ර වෙනස්. සංගීතය වෙනස්. නර්තනය වෙනස්. මහා පොළවාදී රාජ්‍යයේ උනත් අද කතානායකයා ඔබේ ජීවිතයට වඩාත්ම වැදගත් පුද්ගලයෙක්. ඒ කිව්වේ ඔබේ ජීවිත කතා පොතේ පිටුවත් පිටු එල්ලනකොට මේ දැනුම් සම්භාරයේ කොයි හරි ඔබේ පොතේ පිටුවක ලියලා තියන්නම ඕනි. ඒ ඔබේ බුද්ධි වර්ධනයට ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න මහත් පිටුවහලක් වෙන නිසා වෙනින් කවුරුවක් නෙමෙයි ගීත කෙතට අමිල සේවයක් කරපු සිංහල සිනමාවට අමිල සේවයක් කරමින් ඉන්න මේ සියල්ලටම කරමින් ඉන්න සහ දහස් සංඛ්‍යාත දරුවන්ගේ මනස නැනස පෑදූ අපූර්වතම සොඳුරු නිර්හංකාර සුන්දරම මිනිසයා ඒ වෙනින් කවුරුවක් නෙමෙයි ආචාර්ය සුනිල් ආරියරත්නයන්. ආයිබෝන් සර් දීර්ඝායු ලැබේවා. ආයිබෝන් ආයිබෝන් කතා කරන්න ඕනි කියලා හිතුනේ මේ දවස්වල ඔබේ අලුත්ම චිත්‍රපටය එළි දැක්වුවා සීර සාගරේ කැළඹිනේ. මේක සයිමන් නවගත්තේ ඒක මෙයන් 1989 ඔහු අතින් ලියවුණු නවකතාවක්. ඒ පාදක කරගෙන ඔබ මට මේක කතා කරන්නත් හිතුනේ ජැක්සන් ඇන්තනිත් මේ දවස්වල අපි නිතරම කතා බහ කරන නිසා මේ නවකතාව තෝරගත්තේ ඇයි ඔබ ඔබේ අලුත් චිත්‍රපටය සඳහා? ඔව් මම ඇත්තටම මේ නවකතාව කියවේ 89 ඔහු මේ ග්‍රන්ථය රචනා කරපු කාලෙමයි. ඒ කාලේ ඔහුට පරිත්‍යාග කළා මේ පිටපතක්. පරිත්‍යාග කළා ඔහු කිව්වා මම තිරනාටකයක් ලිව්වා. ඒ තිරනාටකෙන් කවුරු චිත්‍රපටයක් කරේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඒකෙන් නවකතාවක් ලිව්වා. ඒක තමයි මේ කියලා ඔහු පිටපතක් මට දුන්නා. මම බොහොම ආසාවෙන් ඒ කාලේ මේ නවකතාව කියෙව්වා. මං ඒ කාලේ මගේ චිත්‍රපටිත් නිෂ්පා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිත් ප්‍රදර්ශනය කරන්න පටන් ගන්න. මොකද 1978 තමයි මගේ පළවෙනි චිත්‍රපටය අනුපමා ප්‍රදර්ශනය වුණේ. ඒ කියන්නේ 89 වෙනකොට චිත්‍රපටි ගණනාවක් ප්‍රදර්ශනය වෙලා. නමුත් මට ඒ කාලේ හිතුන නෑ මේ නවකතාව චිත්‍රපටය ගත කරන්න. මට ඒ අදහස ආවේ බොහොම මෑත මේ 2000 ගණන් වල. මම 2000 ගණන් වල ශිරසාගරය චිත්‍රපටයකට නගන්න ඕනේ කියලා හිතලා අවට බලනකොට ආනන්ද අබේනායක කියන විශිෂ්ට ටෙලි නාට්‍ය ශිල්පියා සයිමන් නවගත්තේගේ ජීවිතුන් අතර සිටිය කාලේ මේක 1995 මේ නවකතාවේ අයිතිය ලබාගෙන තිබුණා. නමුත් මගේ භාග්‍යයකට සහ ඔහුගේ අභාග්‍යයකට මේ නවකතාව ඔහු තිර නාටකයකට ලියලා තිබුණා. නමුත් ඔහු මේ චිත්‍රපටයක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා පසු කාලයක මම ඔහුගෙන් මේ නවකතාවේ අයිතිය ලබා ගත්තා. ඔහුගේ තිරනාටක නම් බොහොම පරණයි. ඒ නිසා ඔබ මේකෙන් තිරනාටකයක් ලියාගන්න කියලා. ඒ අනුව මම මේ නවකතාව කියවලන තිබුණේ. ඒක නිසා මම මේ
අයිතිය ලබා ගන්නකොටම ආනන්ද අභිනායකගෙන් මම හිතුවා මේ ප්‍රධාන චරිතයට මම තෝරගන්නේ අධිරාජයා තමයි ප්‍රධාන චරිතය තෝරගන්නේ ජැක්සන් ඇන්තනි. එතකොට මම හිතුවා මේ තිර නාටකයත් ඔහුලව රචනා කරනවා කියන මොකද ඔහුගේ දැනුම් වපසරිය පරිපූර්ණයි. ඔව් ඔහම දැනුම් හිටියා ඔහුට මොනතරම් දැනුම් සම්භාරයක් තියෙනවද හොඳ තිර නාටකයක් රචනා කරන්න. ඊට අදාළ සංවාද රචනා කරන්න. ඒ නිසා මම ඔහුට මේ තිර නාටක රචනා කරන්න බාර දුන්නා. ඔහු බොහෝ වෙහෙස මහන්සි වෙලා. ඒ කියන්නේ මම හිතන්නේ පස් පාරක් හය පාරක් කපලා කොටලා අවසාන පිටපත සකස් කරලා ඔබතුමා අතර දුන්නා. ඔව්. ඔබ මේ කතා කරන හැටියට ඔබ මේක පුදුම විදිහට රසයක් හොයලා තියෙනවා. මේ රසය ඔබ පුදුම විදිහට ආස්වාදේ කරලා තියෙනවා. ඔව් නිලක ඇත්තටම මම හුඟක් වෙලාවට මගේ චිත්‍රපටවල කතා ප්‍රවෘත්තිය ගැන හුඟක්ම සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ මම හිතනවා මම කතා රසයට ප්‍රිය කරන කෙනෙක්. ඒක නිසා මම හිතනවා චිත්‍රපටයකත් කතාන්තරය ඉතා වැදගත් කියලා. කොයිතරම් කතාන්තරයක් නැහැයි කියන චිත්‍රපටේ අපි කිව්ව දෙලොවක් අතර කියලා. දෙලොවක් අතර හැම කෙනෙක්ම කතාන්තරයක් නැහැ. නමුත් මේ චිත්‍රපටය බලලා එළියට එන කෙනෙක්ගෙන් අහුවොත් ඔහු කතාන්තරයක් කියනවා. ඉතින් මම හිතනවා හැම චිත්‍රපටයකම යම්කිසි කතාන්තරයක් තියෙනවා. සමහරට මුල මැද අග සහිත ගතික සිද්ධීන් ගාන කතාන්තරයක්. සමහර සිද්ධීන් ගාන නැති නමුත් කතාන්තරයක්. ඔබගේ ප්‍රශ්නයට පිළිතුර තමයි මේ ශිරසාගරයේ කැළඹෙන කියන නවකතාව කතා රසින් අනූන නවකතාවක් හැටියට තමයි මට පෙනුනේ. ශිරසාගරය කැළඹින වනගුමු පෙරළි බිමහින රාජ්‍යත්වයත් මනුෂ්‍යත්වයත් අතර දූරණ යන අධිරාජයෙක්. ඒ කියන්නේ සිද්ධි සමුදායක් ගැටුම් සමුදායක් සහිත මුල මැද අග සහිත දමත් රසවත් රසවත් කතාවක්. ඒක නිසා කවුරු හරි ඇහුවොත් මම කැමතිම සයිමන් නවගත්තේගමගේ නවකතාව මොකද්ද කියලා මම කියන්නේ ශිරසාගරය කැලේ. මේක අදට ගැලපෙනවද? අපේ සමාජ රටාවට ගැලපෙනවද? අපේ දේශපාලන වපසරියට ගැලපෙනවද? මේ අප මුහුණ දීලා තියෙන යථාර්ථයට මුහුණ දෙනවද? මේ කෘතිය ඇත්තටම සමාජීය සහ දේශපාලන වශයෙන් ගත්තොත් අදට 100%ක්ම ගැලපෙනවා. බොහෝ දෙනාට හිතන්න පුළුවන් තව අවුරුදු දෙක තුනක් ගිහිල්ලා අපි මේ චිත්‍රපටය එළිදක්වා නම් එහෙම මේ ගත වූ කාලේ මේ අරගල සමයේ තමයි මේ නවකතාව රචනා වෙන්න ඇත්තේ. එහෙම නැත්නම් ඒ අරගල සමයේ තමයි මේ තිර නාටකය ජැක්සන් ඇන්තනි රචනා කරන්න ඇත්තේ. නමුත් මේ අරගලය ඇති වෙනකොට මේ චිත්‍රපටය අපි රූගත කරලත් අවසානයි. අරගලකරුවෙක් රජ වෙන්නත් පුළුවන්. රජෙක් අරගලකරුවෙක් වෙන්නත් පුළුවන්. නමුත් කාට හරි හිතෙනවා මේ නවකතාවේ ප්‍රවෘත්තිය සිද්ධාමය අදට අතිශය ගැළපෙයි කියලා. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් සහ සමාජීය වශයෙන් ගත්තොත් අද දවසට මේ චරිත මේ සිද්ධි සාකල්ලින්ම ගැළපෙනවා. මම හිතනවා අදට වගේම හෙටටත් මේ කතාන්තරය ගැළපෙයි. ඒක නිසා මේක සදාතනික වටිනාකමක් තියෙන වෘතාන්තයක් කියලා තමයි මම හිතන්නේ. ඔබ වාසනාව වුණා අදෝ කියලා මට හිතෙනවා. ජැක්සන් ඇන්තනි ජීවමානව ඔබේ මේ චිත්‍රපටය තුළ සමස්ත චිත්‍රපටය තුළ ඔහු රංගනින් දායකත්වය ලබා ගන්න. රංගනින් විතරක් නෙමෙයි නීලක, දැන් මං හිතන්නේ ගත වූ කාලය තුළ මේ තරම්ම චිත්‍රපටයකට ඓන්ද්‍රිය වශයෙන් සම්බන්ධ වෙච්ච අවස්ථාවක් ජැක්සන් මෑත කාලේ තිබුණා කියලා. මොකද මේ ආනන්ද අභිනායකගෙන් මේ නවකතාවේ අයිතිය ලබාගත දවසේ ඉඳලා මේ තිර නාටකේ ලියන්න වරින් වර ඔහු ලියනවා. ඒ ලියපු හරිය අරන් එනවා. මමයි මේ කැමරා අධ්‍යක්ෂකවරයා චන්න දේශප්‍රියයි අපි මේ කතා කරනවා, නැවත සකස් කරනවා, තව ටිකක් ලියාගෙන එනවා. මේ වගේ මම හිතන්නේ හමුවීම් හයක් විතර. හයකින් විතර පස්සේ තමයි මේ අවසන් පිටපත ටයිප් පිටපත හරි ගැසෙන්නේ. ඒක එහෙම. ඊළඟට රංගන ශිල්පීන් තෝරගත්තට පස්සේ මේ ගෙදරම
සාකච්ඡාවට තුනක් විතර ඔහුගේ මූලිකත්වයෙන් තිබ්බා. මොකද ඔහු තමයි මේ දෙබස් උනේ දෙබස් රචකයා. ඔහු තමයි මේ පිටපත කියවන්නේ. අපි ඔක්කොම අහගෙන ඉන්නවා. නළුලියෝ වටමේසයක් තියලා මේ ගඟයිනේ මේක මේ මේ ඒවටම සුදුසු ස්ථානයක් නෙමේ. බොල්ගොඩ නදී තීරේ ඈ නිදාගත්තාම ඇඳේ මට්ටමට වතුර පාර වේ. මේවා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මම මට අතීතයේ මතක නිසා මම මේ ඔබට මතක් කරන්නේ. එනසා මාචාර්ය සුනිල් ආරියරත්නයන් ස්වභාව ධර්මයේ අපූර්වත්වයේ විඳගෙන ජීවත් වෙන මිනිහෙක් කියන එක මතක් කරන්න ඕනේ. දර්ශනතල පෙන්වන්න මේ වැඩසටහන තුළදී ඔබට දකින්න ලැබේ. ඔව්, ඒක නිසා මේ මෙතනදී අපි නළුලියන් කණ්ඩායමට ජැක්සන් නැන්දර තමයි මේ කියවන්නේ. ඔහු තමයි දෙබස් සමාරුණ උච්චාරණය කළ පෙන්වන්නේ. ඔව්. දැන් විශේෂයෙන් රවීන් කනිෂ්ක හිමිනකොට ඔහු පළවෙනි වතාව චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ ඔහුට වෙනව නෑ නෑ මම මේක මේ ලිව්වේ මෙන්න මේ විදිහට කියන්නේ. ඒ නිසා මෙහෙමයි කියලා මේ ඒ වගේ සාකච්ඡාවට මේ කියන්නේ දෙබස් ඔව් හඬ උච්ච වෙන තැන් පහත් දෙබස් උච්චාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක් මෙහිදී පැවැත්වුණා. ඊට පස්සේ අපි රූගත කරනකොට අපි දවස් 40 ගානක් දඹුල්ලේ සහ රන්මිණි තැන්නේ එකට කණ්ඩායමත් එක්ක ජැක්සන් ඇන්තනි ජීවත් වුණා. ඊට පස්සේ සංස්කරණ මැදිරියට ආවට පස්සේ ඒ හැම දවසකම ජැක්සන් හිටියා. ඩබින් වල ජැක්සන් හිටියා. එතකොට මේ ඩබින් ඉවර කළා, සංස්කරණ කටයුතු ඉවර කළා. ඒකවා අපි සිංහබාහු ඉවර වෙලා හම්බ වෙන්නම්. එහෙනම් අපි යනවා මේ සිංහබාහු රූගත කිරීම වලට කියලා තමයි ඔබ පිටත් වෙලා ගියේ. මේ අධිරාජ්‍යයේ අධිරාජ්‍යය පවනක් නොවේ. මේ අධිරාජ්‍යයේ තෙරෙහිව කැරලි ගසන අහිංසක ගෑනුන්ගේ සහ මිනිසුන්ගේ අරගලේ අධිරාජ්‍යය. ඒ නිසා පුදුම ලෙංගතු බැඳීමක් මේ කාලය තුළ අපි අතර ඇති වුණා. ඒ නිසා දැන් බොහෝ දෙනා මේ චිත්‍රපටයේ මේ දවස් කීපයකට කලින් තමයි මේ මංගල දර්ශනය පැවැත්වුණේ. එදා බොහෝ දෙනාගේ සිතේ සතුට වගේම එයා සමානවම දුකකුත් තිබුණා. මොකද හැම කෙනෙකුටම මතක් වුණා ඔහුගේ කැපකිරීම මේ චිත්‍රපටයේ වෙනුවෙන්. කණ්ඩායමම එක පැත්තකින් තමන් නිර්මාණය කළ චිත්‍රපටය දැක සතුටටපත් වෙනවා, ඒකම දුකටපත් වෙනවා. අනේ මේ නිර්මාණයට දායක වෙච්ච මහා පුද්ගලයා, මහා සාහිත්‍යකරුවා, මහා සිනමාකරුවා මේ දැවැන්තයා මේ මොහොතේ අපි අතර නැහැ නේද. මම ඔක කරාට පත්තර ඉන්ටර්වියුවලත් මම කිව්වා මේ මිරකල් එකකින් වගේ, ප්‍රාතිහාරයකින් වගේ මේ PVR සිනමා ශාලාවේ ආසනයක ජැක්සන් ඇන්තනි ඉදීදෝ කියලා සැකයක් මට තියුණා කියලා. නමුත් ඒක සාර්ථක වුණේ ඒ හීනය හීනයක් බවට පත් වුණා. කන්‍යාවන් 7 දෙනෙක් එහි බලා සිටිති. ඔබගෙන් තෝරා ගැනීමක් ලබන්නේ. මේ චිත්‍රපටයේ මොකක්ද ඉන්දියානු සම්භවයක් තියෙන එකක්ද, රජ කතාවක්ද, මොකක්ද කියන එක මිනිස්සුන්ට කුතුහලය දැනෙලා තියෙන. සමහර ක්ෂීර සාගරයේ ගැලමිනු සමහර අය හිතනවා ඇති මේ මේ වෙල්ලේ කිරි සවරක් කලඹනවා. මොකක්ද මේ මේ ඇඳුම් ආයිත්තම් කොස්ටියුම් වර්ණ සංයෝජනය? මං හිතන්නේ එහෙම ගත්තාම මේක මේ චිත්‍රපටය ඇත්ත. ඔව් නිලක, ඇත්තටම කිව්වොත් එහෙම මේක සම්භවයක් නෑ. ඔව් මේකේ මේක ඉන්දියානුත් නෙමෙයි, ශ්‍රී ලාංකේයත් නෙමෙයි, බටහිරත් නෙමෙයි. මේක විශේෂ චිත්‍රපටයක්. ඒ කියන්නේ මේක මේ සයිමන් නවද් ගත්ත එකම මේක මේ මේ කතාන්තරය ස්ථාපිත කරලා තියෙන්නේ කල්පිතයක. අධිරාජයෙක් ඉන්නවා. එතකොට මේ රජකතාවක් වෙන්න බෑ. මොකද අපේ රටේ එහෙම අධිරාජයෙක් ඉන්නේ නෑ. පුරම්භිකාවක් ඉන්නවා. හිරිමලා කියලා චරිතයක් තියෙනවා. කැරලිකාරය කියලා මේ චරිතවලට නම් නෑ. අපි දැක අසාපුරුදු කිසිම චරිතය මෙහෙම ඉතිහාසයේ තියෙන කොහෙවත් එහෙම ඇඳිලා නෑ. ඔව් නෑ. අපිට ප්‍රශ්න නේල කොහෙද අපි මේ කතාන්තරය කොතනටද කොතනකද තියන්නේ? මේ කතාන්තරය ලංකාවෙත් නෙමෙයි, ඉන්දියාවෙත් නෙමෙයි, අද දවසෙත් නෙමෙයි, අතීතෙත් නෙමෙයි. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වුණා කල්පිතයක් මවන්න. ඒක නිසා චරිතවල ඇඳුම් පැළඳුම් වෙනස්, කතා බහ කරන ශෛලිය වෙනස්, වැඳුම් පිඳුම් කරන ශෛලිය වෙනස්, චාරිත්‍ර වාරිත්‍ර වෙනස්, සංගීතය වෙනස්, නර්තනය වෙනස්. මම රෝණට කිව්වා රෝණ මේ මේ චිත්‍රපටයේ
ඉන්දියානු සංගීතය බටේර සංගීතය මිකස් දෙයක් බෑ. ඒ කොතනකවත් නැති සංගීතයක් ගේන්නේ. ඔව්. එතකොට අපි හැමදාමත් නටුම් කියලා කරේ මේ නටුම් තියෙනවා මේ. ඔව්. මේ නටුම් කියලා කලේ එක්ක උඩරට එක්ක පහතරට එක්ක සදරගමු එක්ක බරත එක්ක බටේර. එතකොට මේ කිසිම නටුම් සම්ප්‍රදායකට සම්බන්ධයක් නැති නටුම් කරන්න පුළුවන් කපිල පලිය වඩන කියලා නර්තන ශිල්පියෙක් තමයි යොදාගත්තේ. ඉතින් ඒ වගේ මේ මුළු කතාන්තරයම හැම දෙයක්ම කල්පිතයකට උචිත විදිහට තමයි සකස් වෙන්නේ. සර් මේක මම පුදුම ගවේෂණයක් කරන්න වෙලා තියෙනවානේ දැන් නැටුම් ශිල්පියා ගැන කතා කරනකොට මෙහෙම කෙනෙක් ඕන දැන් අර කිව්වාගේ මේ සම්ප්‍රදායයක් බෑ අර සම්ප්‍රදායයක් බෑ මේකත් බෑ ඊට පස්සේ සංගීතය ගත්තොත් අර සංගීතයක් බෑ මේ සංගීතයක් බෑ මේක පුදුම ගස්ඨණයක් නේ මෙතන මේ මේක එක මිටට ගේනවා කියන එක ඔව් මම හිතන්නේ ඒක තමයි මේ චිත්‍රපටයේ තිබිච්ච අභියෝගය එතන අපිට උනත් ලොකු ප්‍රශ්නයක් තිබුණා මේ මෙහෙම මේ කල්පිතයක ඇඳුම් කැම්බීම් එතකොට හැසිරීම් රටා වැඳුම් වැඳුම් පිදුම් මේවා ගත්තා මේ මේක අපිට දැනෙයිද මේක ප්‍රේක්ෂකයා පිළිගන්න තැනක තියෙයිද කියලා අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් අපේ ඉදිරියේ තිබුණා නමුත් අපි චිත්‍රපටය අවසන් කරලා බලනකොට අපිට තේරුම් ගියා අපි ජයග්‍රහණය කළා කියලා ප්‍රතිචාරය ඒක තමයි නිර්මාණකරුවෙකුට සැනසෙන්න පුළුවන් සැනසීම් සුසුම් හෙලන්න පුළුවන් එකම දේ ඒ නිසා රසික ප්‍රතිචාරය මිනිසුන්ගේ ලැබෙන ආදරේ කොයි ආකාරයෙන් මේ චිත්‍රපටයේ මිනිසුන් වැළඳ ගනී කියලා හිතනවද බලපු මිනිසුන්ගේ ආදරේ කොයි වගේද ඔව් තාම එක දර්ශනයයි පැවතුනේ එදා දවසේ ප්‍රේක්ෂාගාරයේ හිටියේ 3400ක් ඒ 3400 තුල උන්ගෙන් ලැබිච්ච ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි ඒ වුණත් නෙලක චිත්‍රපටයක් පිළිබඳ තීන්දුව දෙන්නේ මහ ජනතාව ඒක නිසා අපි මේ යාළු මිත්‍රයන් හෝ ඒවා නැත්නම් මේ ප්‍රේක්ෂාගාරයේ සිටින සියලු දෙනා එකහලින් මේ චිත්‍රපටය සාර්ථකයි කියලා කිව්වත් මාලබාතේ නාද්දයකෙමුඩ මම කැමති මේ ජනතා අධිකරණයක් ඉදිරියට මේ චිත්‍රපටය ගෙනියන්න ජනතා විනිශ්චය ඔව් ඔවුන්ගේ විනිශ්චය ලබා ගන්න ඒක තව සතියක් දෙකක් ඇතුළත සම දැන් චිත්‍රපටයේ රූගත කිරීම කොහොමද සෙට් එක ගත්තත් ඒ රූපගත කිරීමේදී මොනවද ලැබපු අද්දකීම් මොන වගේ මොහොතද මුදින ඔබ රවීන් කනිෂ්ක වගේ මේ යෞවනයේ අලුත් තරු ගෙනල්ලා තිනව මොවුන හැසිරුවේ කොහොමද අපිට අභියෝග දෙකක් තිබුණා එකක් තමයි රවීන් කනිෂ්ක ඔය පළවෙනි වතාවට දෙවෙනි ඉනිමේ ඉඳලා සිනමාවට එනවා වහලට මානා හැවිලි කොරඤ්ඤං මසක් බඳ මා ගල්ලතු රඤ්ඤං ගොයෝ වෙනම පල්ලමකට බැස්ස වෙනවා ඒ නිසා ඒක ඒ ඔහුගේ රංගන කුසලතාව කවර ආකාරද කියලා බලන්න මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා ඊළඟට තවත් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා හරිනි කාව්‍යාංජනී කියලා දැරියක් ඇත්තටම චිත්‍රපටයේ මේ නවකතාවේ මේ චරිතය තියෙන්නේ දැරිය කියලා ලාබාල අවුරුදු 13ක 14ක දැරියක් නමුත් ඒ වයසේ දැරියක් මේ චිත්‍රපටය අපිට යොදා ගන්න බෑ නමුත් ලාබාල පෙනුම තිබෙන අලුත් කෙනෙක් අපි අඳුනලා දෙනවා අලුත් දැරියක් මේ චිත්‍රපටයෙන් ඇයගේ රංගපෑමත් කොයි වර්ගයේද කියලා බලන්න ඕනේ සෙසු චරිත ගැන නම් රංගපෑම් ජැක්සන්ද හේමල් ලූෂන් කුමාර තිරිමාදුර සරත් කොතලාවල මේ ඇයගේ රංගපෑම් ගැන නම් කියන්න දෙයක් නැහෙනි එතකොට මේ රූපගත කිරීම කරුනේ වැඩි වශයෙන් රන්මේ තැන්න මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානය හුඟක් දෙනෙක් මේ ගැන දන්නේ නැහැ නමුත් ඇත්තටම මම හිතනවා අපේ සිනමාවට ලැබිච්ච විශේෂ දෑවැද්දක් තමයි මේ ටෙලිසිනමා ගම්මානය ඇත්තම කිව්වොත් මගේ කුසපබා පත්තිනි යසෝදරා විජයබාකුල්ලය කදිර දිව්‍යරාජ සාගරජලය සමාවෙන ක්ෂීර සාගරය වැනි චිත්‍රපට කිසිවක් කෙරෙන්නේ මේ රන් මිහි තැන නොතිබුණා මොද ඒ වාතම ඒ මොකද කල්පිතය මවන්න අපිට සම්පූර්ණ අවශ්‍ය පසුබිම සම්පූර්ණ අපි ගොඩ නැගුවේ මේ රන්මේ තැන්නේ පීඩිත ජනතාවගේ විමුක්තිය උදෙසා දිවි පරදුවට තබා සටන් වදින කැරලිකරුවෙක් මෙතන ඉන්න එකෙක්වත් පල් හොරු නෙමෙයි ක්‍රූර අධිරාජ්‍ය ප්‍රේරෙහිව සන්නත් අරගලකට සූදානම් විමුක්තිකාමීන් ඔබ හේමාල්ව ගොඩක්
විශ්වාස කරනවා නළුවෙක් හැටියට. ඔබේ විජේබා කොල්ලේ ගත්තත් ඔබ මේකේ ගත්තත් ඔබ හේමාල්ව යම් කිසි ආකාරයක ඔබේ සිනමා පට තුළ දැන් ඔබ හේමාල්ව භාවිතා කරන්න පටන් අරන් තියෙනවා. ඔබ ඔහුගේ යමක් දකින්නවා ඇති මං හිතන්නේ. ඔව් ඉවරයි. මම අරුම වැටලා නැතුන් ගෑගායි අයියෝ අපි වල. හරි සර්. ඔව් මං හිතන්නේ අද අපට ඉන්න එකම සිනමා නළුව හේමාල් රණසිංහ. ඇයි මං එහෙම කියන්නේ? අද සිනමා කර්මාන්තයක් නැති තරම් චිත්‍රපට දෙක තුනයි නිෂ්පාදනය වෙන්නේ. ඒනොත් චිත්‍රපට කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ චිත්‍රපට කීපයකට පමණයි. මොකද සමහර ඒවා ඉතා බාල මට්ටමින් කරන චිත්‍රපට. ඒක නිසා සිනමාවෙන් විතරක් රංගන ශිල්පියෙකුට ජීවත් වෙන්න බෑ. නමුත් මේ සියලු අභියෝග බාරගෙන සිනමාවේ විතරක් හේමාල් රැඳිලා ඉන්නවා. ඒක නිසා එකම සිනමා නළුවා කියලා මම කිව්වේ ඒකයි දෙන්නේක් නැහැ. මොකද අනිත් අයට තෙල් නාට්‍යවලටත් යන්න වෙනවා. නුගිය ජීවත් වෙන්න බෑ. තෙල් නාට්‍යවලට යනවා, ඇනවුන්ස් කරන්න යනවා, චැට්වලට යනවා. ඔව්. එහෙම නැත්නම් ජීවත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා ඔහු මේ කට්ටකාගෙන මේ සිනමාවෙන් රැඳිලා ඉන්නවා. ඒ වගේම ඔහු ප්‍රතිභා සම්පන්න තැනැත්තෙක්. එහෙම නැත්නම් ඔය මොන කැපකිරීම කරත් මම ගන්නෙ නෑ. මම හිතන ඔහු ප්‍රතිභාන්විත නළුවෙක්. ඒක නිසා තමයි මම විජේබාකොල්ට අරගෙන ඊට පස්සේ මම කරපු මේ චිත්‍රපටත් ඔහු ප්‍රධාන චරිත සමග තෝරගන්නවා. ඔව් ඔබට අනිවාර්යයෙන්ම කියනවා ඔබේ මනසට, ඔබේ ඇස් දෙකට, ඔබේ ගතට, ඇතුළට, ඇතුළාන්තයට විඳින්න පුළුවන් ඔබ හොඳ සිනමාපටයක් බැලුවා. ඒ සිනමාපටය තුළ ඔබ ඔබම ඔබේ මිනිස්සිත සතුටට පත් කළා කියලා සැනසීම උදා කරගන්න පුළුවන් චිත්‍රපටයක් තමයි සුනිල් ආරියරත්නන් හැමදාම ඔබට තිරණය කළේ ජසීර සාගරේ කැළඹිනේ. ඉතින් බලන්න ඔය ගෙදර ඉන්නකොට ගෙදර අය ඔක්කොමත් එක්ක ගිහිල්ලා මනස නිරවුල් කරගන්න අලුත් දෙයක් බැලුවා, ජීවිතයට යමක් එකතු කරගත්තා. මොකක්ද මේකේ වෙනස? ජැක්සන් ජීවමානව දකින්න යන්න බලන්න. එනිසා අනිවාර්යයෙන්ම මේ දවස්වල ඔබ ගෙදර ඉඳලා කම්පා වෙනවා නම් ඔබ විඳින අනේ මේ මිනිස්සුя ගොඩක් කාලෙකින් දැක්කේ නැහැ කිව්වා නම් අති විශාල පුළුල් තිරයක මේ යෝධ මිනිසාව දකින්න සිනමාහලටම යන්න. බලයේ පැවතිය යුත්තේ අධිරාජ්‍ය තුලයි. ක්ෂීර සාගරය කැළඹෙන ජීවමාන ජැක්සන් ඇන්තනිව දකින්න පුළුවන් ඔබට සීර සාගරයේ කැළඹෙන චිත්‍රපටයේ මහාචාර්ය සුනිල් ආරියරත්නන්ගේ ඉරිසා තමයි මේ බෝල්ගොඩ ගඟේ මැද තියෙන අපූර්ව නිස්කලන්ත සුළඟේ ඒ පහස විඳින්මින් මේ ආකාරයෙන් කතා කළේ. අමතක කරන්න එපා, බැලිය යුතුම චිත්‍රපටයක්. ඔබතුමාටත් කියන්නේ එකයි, මේ සිංහල සිනමා පෝෂණය කරන්න තව කල් ජීවත් වෙන්න ඕනි. මේ ගීත ගීතේ පෑන්තුඩින් ලියන ගීතයක රසය මිනිස් සන්තානයට දැනෙන්න ඔබ තව දිගු කල් ජීවත් වෙන්න ඕනි. දේව ආශිර්වාදයෙන්ම නිරෝගී සම්පත් ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අයියෝ